ආ යුබවන් ඔයාලට ඔන්න අද මම ඔයාලට ගෙනාවේ උදේ කෑමට රෑ කෑමට ගලපෙන රසම රස කෑමක් පාන් පෙති වලින් තමයි මම මේ කෑම එක හදන්නේ මේ කරි එක හදන විදිය ගොඩක්ම ලේසි ක්‍රමයක් අද මම කියලා දෙනවා ඉතින් ඔයාලා කැමති ඕනම ෆිලින් එකක් ඇතුළට දාන්න පුළුවන් ඉතින් අපි දැන් බලමු කොහොමද හදන්නේ මොනවද අපිට ඕන කරන්න කියලා ඕන කරන දේවල් වල ලිස්ට් එක පුරුදු විදියටම ඩිස්ක්‍රිප්ෂන් බොක්ස් එකේ තියෙනවා මම දැන් මුලින්ම කරි එක හදන්න යන්නේ මෙතන මම අරගෙන තියෙනවා තඹගත් අලකෙටි දෙකක් ග්‍රේට් කරන්නේ නැතිව අතින් පොඩි කරලා ගන්නත් පුළුවන් මම දැන් රස වැඩි කරගන්න චීස් ටික ග්‍රේට් කරගන්නවා මේ චීස් දාන එක අනිවාර්ය නැහැ ඔයාලා කැමති නම් දාන්න පුළුවන් ඊළඟට මම එකතු කරනවා අමු මිරිස් කරල් දෙක තුනක් කරපිංච ඉත්තක් රට ලුණු පොඩි ගෙඩියක් දැන් ඒකට මම එකතු කරනවා කෑලි මිරිස් තේ හැඳි දෙකක් ගම් මිරිස් කුඩු තේ හැඳි කාලක් මිරිස් කුඩු තේ හැඳි කාලක් ලුණු ඔයාලගේ රස අනුව ගන්න දැන් අපිට පුළුවන් මෙන්න මේ වගේ අතින් හොඳට කවලම් කරගන්න මේ වෙලාවෙදී ඔයාලා ලුණු රස බලන්න ලුණු මදි නම් තව චුට්ටක් එකතු කරගන්න ඔන්න දැන් අපේ කරි එක ලෑස්ති මම දැන් ඊළඟට පේස්ට් එක හදා ගන්නවා මෙතන තියෙනවා පාන් පිටි මේස හැඳි දෙකක් ඒකට මම වතුර චුට්ට චුට්ට එකතු කරලා මෙන්න මේ වගේ පේස්ට් එකක් හදා ගන්නවා මෙන්න මේ පදමට තමයි අපේ පේස්ට් එක එන්නේ මම දැන් මෙතන අරගෙන තියෙනවා පාන් පෙති 6ක් මේ රෙසිපි එකට ඔයාලට පාන් ගෙඩියකම පාන් ගන්න පුළුවන් අපි දැන් මුලින්ම කරන්නේ මේ හදාගත්ත පේස්ට් එක පාන් පෙත වටේ මේ වගේ තවරනවා ඊළඟට මැදට කරි එක දාන්න කරි එක චුට්ටක් වැඩිපුර දාන්න දැන් අපිට පුළුවන් තව පාන් පෙත්තක් උඩින් තියලා මෙන්න මේ වගේ හොඳට සීල් කරගන්න ඊළඟට මෙතන මම අරගෙන තියෙනවා පාන් කුඩු ටිකක් පාන් පෙති දෙකක් හොඳට ග්‍රයින්ඩ් කරලා තමයි මම මේ පාන් කුඩු ටික හදාගත්තේ ඉතින් ඔයාලට කඩෙන් වෙනම පාන් කුඩු විස්කෝතු කුඩු ගන්න ඕන නැහැ මේ වගේ ලේසියෙන්ම හදන්න පුළුවන් ඊළඟට අපිට පුළුවන් මේ එක එක පාන් පෙති අරගෙන බිත්තර සාරු වල හොඳට දවටලා පාන් කුඩු වලත් දවට ගන්න මේ ප්‍රමාණය පාන් පෙති 3කට හොඳටම ඇති පාන් ගෙඩියකම පෙති වලින් හදනවා නම් බිත්තර ප්‍රමාණය තව චුට්ටක් වැඩි කර ගන්න දැන් අපිට පුළුවන් මෙන්න මේ වගේ එක එක පාන් පෙති අරගෙන හොඳටම රත්තුණු තෙල් එකට දාන්න එක වාරයකදී ඔයාලා එකයි බදින්න ඕන මෙන්න මේ වගේ දෙපැත්තට හරව හරව රන්වන් පාටට බෙද ගන්න මේ වගේ ලස්සන පාටට ආවට පස්සේ අපිට පුළුවන් තෙල් බේරල එළියට ගන්න මම දැන් එකක් ඔයාලට කපල පෙන්නන්නම් ඇතුළ කොහොමද තියෙන්නේ කියලා. වටේ මෙන්න මේ වගේ හරීම ක්‍රිස්පියට තියෙනවා. මෙන්න මේ වගේ කරි පිරුණු රසම රස පාන් ටෝස්ට් එකක් තමයි තියෙන්නේ. ඉතින් ගෙදර ටෝස්ට් එකක් නැත්නම් ඔයාලට ලේසියෙන්ම මේ විදිහට හදාගන්න පුළුවන්. මේක හරිම රසයි හරිම ඉක්මනට හදා ගන්නත් පුළුවන් තේ වෙලාවට ඔයාලා මේක හදනව නම් විනාඩි 10කට කලින් හදා ගන්න පුළුවන් පුංචි දරුවන්ගේ ලාන්ච් බොක්ස් එකට උනත් උදේට හදලා දෙන්න පුළුවන් උදේ කෑමට රෑ කෑමටත් ගැලපෙනවා ඉතින් ඔයාලත් හදලා බලන්න ඉතින් මේ ගැන ගැටළු යෝජනා තියෙනව නම් පහලින් කමෙන්ට් එකක් දාන්න අපි ආයෙත් මේ වගේම රසබර වීඩියෝ එකකින් හමු වෙමු එතකන් ඔයාලට සුබ දවසක් ස්තුතියි